වැඩියාව වර්ගී කරණය දියවැඩියා රෝගය විවිධාකාර ලෙස වර්ගීකරණය කරනු ලැබුවද දළවශයෙන් ඒ වර්ග හතරකට බෙදනු ලැබේ දියවැඩියා රෝග වර්ගීකරණය මූලිකව පළමු වර්ගය. ළමෙන්න්ට හා තරුණවේදී සෑදෙන දිය වැඩියාව ශරිරයේ ඉන්සලෙන් නිස්්පාතනය වීම අඩුවීමෙන් හටගනී. ප්‍රතිකාර අරම්භකිරීමට කල්ගතවීමෙන් සිහ නැතිවි මියයාමටද පුළුවන මෙවැනි අවස්ථාවදී මෙම රෝගීන් ඉතා ඉක්මනී රෝහල් ගත කිරීම හා ඔවුන්ට ඉන්සිවිලින් ලබා දීම සිදුකරයි. ප්‍රතිකාර මගහැරීමෙන් නැවතත් අධික ලෙස රුදිරගත සීනිමට්ටම ඉහළයයි මෙවැනි රෝගීන්ට ඇති එකම ප්‍රතිකාර්මය ජීවිතය ඇතිතේ ඉන්සිල්ලිං එන්නත ලබා දීමයි දෙවැනි වර්ග දියවැඩියාව. ජපානයේ දියවැඩියාරෝගීන්ගෙන් සියට අනුවක්ම මෙම වර්ගයට අයත්වේ. ඒ පරම්පරායෙන් පරම්පරාවටයමේ පදනමක් ඇත උද්දාහරන ලෙස දෙමාපියන් සහෝදර සහෝදරියන් හා ළඟඥාතිීන්ට දියවැඩියරෝගය ඇත්නම් ඔබට ද මෙම රෝගේය සෑදීමට හැකිය. ට අමතරව බලපාන සාධක වනුවේ අධික තරභාරුකම ව්‍යයාම අඩුකම මානසික පීඩනය මත්පැන් විය පත්පාව යනාදියයි. මෙමනි අයට වැඩි ප්‍රවනතාවයකින් මෙම දිය වැඩියාරෝගය සෑදීමට හැකිය පිරිමියායට වයසෞුරුදු හතුලියේ හා පණහයේදීද. ගෑන් අයට අවරුදු පනායේ හා හැටේදීද ඇතැම්විට තරුණ වයේදීද දෙවන වර්ගේ දියවැඩියාරෝගය සෑදීමට හැකිය. ඒ අනුව මෙම රෝගතත්ත්වය විශාල වයස් පරාසයක පැතිර ඇති බව පෙනී සමහර දියවැඩියයා රෝගීන් ආහාර පාලනය කිරීමේ හා ඇතමන් අවෂධ භාවිතා කිරීමෙන් රුදිරේ සීනිමට්ටම සාමාන්‍ය මට්ටමක පවත්වා ගනිී මෙහිදේ අෞෂධ මුකයෙන් හා ඉන්සිවුලින් එන්නත් කිරීමෙන් ලබා ගනිී අෞෂධ නිතර ලබාගන්නා අයකුවද සීනි මට්ටම පාලනය කිරීම ගැන වෛත්‍යවරයකූ හමුවේ නිතර උපදෙස් ලබාගත යුතුය ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව තරබාරු වයස්කත පරම්පරාවේ දියවැඩියාරෝගෙන් සිටින ඊට පෙර ගර්බනී සමයේ දියවැඩියා රෝගය සෑදුනු මවරුන්ට මෙම රෝගය සෑදීමට ප්‍රවනතාවක් ඇති බව සොයාගෙන ඇත මෑතකාලයේදී මෙම රෝගතත්ත්වය සෑදීම වැඩි ප්‍රවනතාවකින් වන බව සොයාගෙන ඇති අතර එම නිසා ආහාරහා තරභාරුකම පාලනයකිරීම ඉතා සුදුසුවේ. දරුගේෙබේ පළමු අධියරයේදී මවගේ දිය වැඩියා තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත්වේ මෙවැනි මවරුන්ට ඉන්සිලිම් පමණක් භාවිතා කරයි. තවදුරටත් රෝගතත්වය පාලනය නොවේනම් ආහාර හාවි්‍යයාම කිරීමට යොමු කරයි. ලිය සඳ වෛත්‍ර वරයකුගේෙන් උපදෙස් ලබා ගැනීම, மாාවටත් இපදීමට සිටම් දරුවාටත් යහපත්වේ අතර වන දිය වැඩියා වර්ගය. මෙහි බොහෝ වර්ග ඇත. ජාන හා ජානවිකුෘටිතා විදූ දිය වැඩියා රෝග සෑදෙන බව සොයාගෙන ඇත. ජන විශ්ලේෂණය කිරීම මගින් මෙවෙරි නෝගයන්ට හේතුවන ජාන හඳුනාගත හැකිය. මේවාට අමතරවත් දෙවැනි වැරට සෑදෙන දිය වැඩියා රෝගයට හේතුවනිවී වැටකො හෝමෝණය අධිපුල්ක ග්‍රන්තිය හෝමෝණය හා තයිරොයිට් හෝමෝන වැඩිපුර ශ්‍රාවය වීමයි. දුර්වලන්‍යාශ ඉදිමීම හා අග්ඥ්‍යාශය පිළිකාආදිය නිසාද මෙම රෝගතත්වය ඇති කරයි. තවත් රෝගතත්ත්වයක් ලෙස අක්මාවරෝග අක්මාව ඉදිමීම සිරෝසි ස් තත්ත්ය හා අක්මාවෙ තෙල් තැන්පත්වීම මේ අතර වේ. එවෙවැනි රගයන් සයිත රෝගින් දියවැඩියාව සෑදීමේ අවධානම ගැන සැලකිලිමත්වියරයුතුයි. එමනිසායට වෛති උපදෙස් ලබාගන්න.